තේරෙන දෙයක් තමයි. කවදාවත් මිනිස්සුන් මේ එක එක මිත්‍යා දෘෂ්ටි පස්සේ අනේක වළක්වන්න 100ට 100ක් වළක්වන්න බෑ. ඒ වළක්වන්න බැරි ඒ පොඩ්ඩේ අසරණ වෙනකොට දුකටපත් වෙනකොට අනිවාර්යෙන්ම පිහිටක් හොයාගෙන කොහේරි යනවාමයි. එතකොට අසරණ වෙනවා කියන එක අපි හැමෝටම සිද්ධ වෙන දෙයක්ද නැද්ද? සිද්ධ වෙනවා නේද? ඔව්. ඒ කියන්නේ කොච්චර ධනෙ තිබ්බත් කොච්චර ඉඩම් තිබ්බ කොච්චර ඥාතින් හිටියත් මොනවා හරි ප්‍රශ්නයකදී අපි අසරණ වෙන අවස්ථාවක් තියෙනවා නේද? අන්නේ අවස්ථාවේදී පිහිටක් හොයාගෙන යනවාමයි. ඒක සාමාන්‍ය මිනිසුන්ගේ ස්වභාවයක්. හැබැයි එහෙම පිහිට හොයාගෙන යනකොට ඒ කෙනාට හරියටම බුදුරජාණන් ශ්‍රී ධර්මයේ මුණ ගැහුනොත් ඒ කෙනාට සැබෑ පිළිසරණක් උපදව ගන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලිද මම කියපු එක? ඔව්. එතකොට දැන් අපිට ඒ වගේ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. දැන් පින්වත්නි සමහර ආගම්වල අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ නොයේක ආගම් තිබ්බා. එක එක විදිහේ දේවල් කීවා. එක පිරිසක් කීවා ගංගා නම් ගඟට බැහැලා පව් හොදන්න කීවා. සීතල වතුරෙන් පව් හොදගුවාම අපි කරලා තියෙන පව් ඔක්කොම හේදිලා ගංගේ හේදිලා යනවා කිව්වා. එතකොට පිරිසිදු කෙනෙක් බවට පත් වෙනවා කියලා කිව්වා. එතකොට එහෙමත් මිනිස්සු කරලා බැලුවේ නැද්ද ඒ කාලේ? කරලා බැලුවා නේද? ඊළඟට ආයේ පිරිසක් කිව්වා ශරීරයට පුළුවන් තරම් දුක් දෙන්න කිව්වා. එහෙම පුළුවන් තරම් ශරීරයට දුක් දෙනකොට දුක ගෙවිලා ගෙවිලා අවසන් වෙනවා කිව්වා. එතකොටත් එයාට දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඔය තව එක කතාව. තව එක්කෙනෙක් කිව්වා නෑ ඒ මොකුවත් කරන්න ඕනේ. නිකාම්ම ඉන්න කිව්වා. එතකොට නිකම්ම දුක ගෙවිලා අවසන් වෙනවා කිව්වා. නේ? එතකොට මේ එක එක කතා තියෙනවද නැද්ද සමාජයේ? තියෙනවා. දැනුත් කියන සමහර අය මේ අසවල් දෙවියන්ට යාඥා කරන්න අසවල් විදියට යාඥා කරන්න ඊළඟට පිහිටක් ඉල්ලනවා ਸਰව බලධාරී දෙවිවරුන් කියලා දෙවියන්ගෙන් පිහිට ඉල්ලනවා මොකටද අපිට කවුරු හරි කෙනෙක් වැරද්දක් කරොත් ඒ වැරදි කරපු පුද්ගලයාට අපි සමාව දෙනවා වගේ අනේ දෙවියන් වහන්සේ අපිවත් මේ අකුසලෙන් වළක්වලා දෙන්න අපේ පවුත් කමා කරවලා දෙන්න කියලා කියනවා කියලා. තේරුණා නේද? අපි මිනිස්සුන්ට ওই සමාව දෙන්නේ. කමන්නේ ඔබ මේ කරපු වැරද්දට කියලා අපි හිත හදාගන්නේ. අමතක කරලා දාලා අන්නේ ඒ වගේ දෙවියන්ට ආඥා කරලා කියනවා අනේ දෙවියන් වහන්සේ මේ අපේ පවු කමා කරලා දෙන්න කියලා. එහෙම කොච්චර කිව්වත් දැන් අපිට පේනවා පව් කමා කරන්න පුළුවන්කම නැහැ නේ. ලෝභයේ මුල් වෙලා යම් අකුසලයක් කරා නම් ඒ අකුසලෙන් නිදහස් වෙන්න ඕන නම් එයාට මොකද්ද කරන්න වෙන්නේ? ලෝභය දුරු කරන්න වෙනවා නේ. ලෝභයේ මුල් වෙලා යම් අකුසලයක් කෙරෙනවා නම් ඒ අකුසලෙන් වළකින්න නම් එයාට මොකද්ද කරන්න වෙන්නේ? ලෝභය දුරු කරන්න වෙනවා. ද්වේෂයේ මුල් වෙලා යම් අකුසල් කෙරෙනවා නම් ඒ අකුසල් අත්හරින්න නම් එයා එහෙනම් ද්වේෂය දුරු කරන්න ඕන. නැතු නවතින්නේ නේ. එහෙනම් ලෝභය දුරු කරන්න නම් ද්වේෂය දුරු කරන්න නම් මෝහය දුරු කරන්න නම් ඒ ලෝභ ද්වේෂ මෝහ දුරු වෙන විදිහේ වැඩපිළිවෙල පුරුදු කරන්න වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ඒ වගේ කරන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙනවා මේ දේශනාවේදී. මේ දේශනාවේ නම තමයි ද්වේධා විතක්ක සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම?
වේදා විතක්ක සූත්‍රය. ඒ කියන්නේ හිතට එන සිතුවිලි කොටස් දෙකකට බෙදලා වෙන් කරලා බලන ක්‍රමයක් ගැන දේශනා කරපු දේශනාවක්. ඉතින් මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුතුමාගේ අසපුවේ. එදා භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, මම ඒ කාලේ සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ නැහැ. ඔන්න බලන්න, එනම් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදි කල්පනා කරපු ක්‍රමයක් ගැන තමයි මේ කියන්නේ. බලන්න කොච්චර ලස්සනයිද. එතකොට බුදුරජාණන් වහන්සේ වුණත් මේ විදිහට කරලා තමයි දුකින් නිදහස් වෙලා තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඔන්න කියනවා, පින්වත් මහණනි, මම ඒ කාලේ සම්බුද්ධත්වයට පත් වෙලා හිටියේ නැහැ. බෝධිසත්ව අවධියේ ඉන්න කාලෙදී මට මේ අදහස ඇති වුණා. අර නිවන හොයාගෙන යන කාලෙදී මට මෙන්න මේ වගේ අදහසක් ඇති වුණා. ඉතින් මම නොයෙක් සිතුවිලි හිතනවා. කොහොමද? මගේ හිතට නොයෙක් ආදී නොයෙක් සිතුවිලි එනවා. ඉතින් මම මෙන්න මේ නොයෙක් විතර්ක, මේ නොයෙක් සිතුවිලි දෙපැත්තකට වෙන් කරලා විමසා බලන්න ඕන. දෙපැත්තකට බෙදලා විමස විමස බලන්න ඕන කියලා කල්පනා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිම කරනවා. කොහොමද? දැන් ඔන්න හිතට එන හිතුවිලි දෙපැත්තකට බෙදන්න තමයි දැන් කල්පනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මම කාම විතර්ක ඇද්ද, ඊළඟට ව්‍යාපාද විතර්ක ඇද්ද, විහිංසා විතර්ක ඇද්ද, මෙන්න මේ විතර්ක එක පැත්තකට දැම්මා. මොන මොන විතර්කද එක පැත්තකට දැම්මේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මෙන්න මේ වර්ග තුන එක පැත්තකට දැම්මා. පැහැදිලි නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන, පින්වත් මහණනි, මම නෙක්ඛම්ම විතර්ක ඇද්ද, ඊළඟට ව්‍යාපාද අව්‍යාපාද විතර්ක ඇද්ද, අවිහිංසා විතර්ක ඇද්ද, මෙන්න මේවා තව පැත්තකට දැම්මා. ඔන්න කොටස් දෙක. දැන් මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මොකද්ද කියලා දෙන්නේ? හිතට එන සිතුවිලි කොටස් දෙකකට බෙදෙන ක්‍රමයක් ගැන. අපි මේ සිතුවිලි වලට කියන විතර්ක කියලා. මොනවා කියලාද කියන්නේ? විතර්ක. ඒ කියන්නේ දැන් අපි ওই නොයෙක් දේවල් හිත ඉන්නේ. ඒකට මොකද්ද කියන්නේ? විතර්ක කරනවා. විතර්ක කරනවා කියලා කියනවා. දැන් බලන්න, අපි ඔන්න අපි වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට අපි ඉතින් එක එක දේවල් කල්පනා කර කර ඉන්නවද නැද්ද? ඉන්නවා. එක එක දේවල් හිතේ ඉන්නවා. අපි ගමනක් යනවා, පාරට බැහැලා යනවා. එතකොටත් අපි මොනවා හරි කල්පනා කර කරද නැද්ද යන්නේ? මොනවා හරි හිතේ යනවා නේද? මොනවා හරි වැඩපළක් කරනවා. ඒ වැඩපළ කරන අතරෙත් අපි එක එක දේවල් හිතනවද නැද්ද? හිතනවා. අන්නේ ඒකට කියනවා විතර්ක කරනවා කියලා. එතකොට මේ විතර්ක කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ බෙදුවා, වෙන් කළා. මොනවාද එක කොටසක තියෙන්නේ? මොන මොන විතර්කද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඔන්න ඔය කොටස එක පැත්තකට දැම්මා. ඔය කොටස් තුනටයි තියෙව එක පැත්තකට දැම්මා. ඊළඟට නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියන තුන අනිත් පැත්තට දැම්මා. තව පැත්තකින් තිබ්බා. ඕක තමයි කොටස් දෙක. එතකොට මේකේ තියෙනවා කාම විතක්ක. ඒ කියන්නේ කාම විතර්ක කියන්නේ මොනවද? ඈ?
පංච කාමයට අයිති දේවල්. දැන් ඔන්න අපි කියන පංච කාම වස්තු. මොනවාද? පහක් තියෙනවා. ප්‍රියමනාප රූප, ප්‍රියමනාප